ක් ගම දවසේ නුසුම පොත් මුලින්ම ඔබට කියන අයිටන්ටෝට සමගින් මම නිමේශ චමත් සංකල්පය. මම නිශාන්තයදදිෙල් රුක්ෂයේ මුලින් මවදධනය දවසේ ප්‍රධන පොෘත්තිී සිරස් තලවිතා. ඉන්දීය සාගරය සමුලුවසන හා අගමැති වට්නාමයට දුම්ග්‍රිය වර්ජකයන්ට රජීන් පිළිතුරු. ඇ දම්ර දර හු කරන්න ද ාවත් ලායන ුදහමු දානනිල් ධරී ශ්‍රමික දරම් ක් සකච්චාරනයන යගේ සේවය දෝගන්න. මහනුවර අවසන් මහා රන්දෝලි පෙරහැර අද හදිසි මෙහෙෝොමකින් තුන්දහසක් පොලිස් දැලේ පාකිස්ානු නව අගමැති තවත් වියතම් කපාහරි. ්‍රතම ධර්ම සංගයනාව පැත්වම ඇතුළු ශාසන ඉතිහහාසේ වැද වීීම ්‍රසක් සනනිට හ ෝ නිිකිනි පුර පසුරවක පොහය අදයි. එවනි ඩවෙන පුරා විහර විහරස්ථාන බල විධ පින් කම් සනිධනරතිබා. අම්බුද්ධ පරනිර්මාණයෙන් පසුව බුදු දහම සම්න්ධය ෙල්ලබූ වෙන විරෝධී ආකල්ප නැතිකරමින්. ශාස්සන චිරස්තතිය සඳහා ප්‍රථම ධර්ම සංකයිනාව, අදවැින් දෙක්කිනි පුරු පසලසක පොහෝදිනක පැවැත්වනා.විනිිය කර්ම සිදුකර වස්සැලබීමට නොහැකි වූ භික්‍ෂූන්ට පසු වස් එලබීම සඳහා බුදුන් අනුතනපතාලේද අද වැනිමබූ දෙකිිනි පුරු පසුළසක පොහෝතිනකවීම විශිෂපපයක්. ුදුරජණන් වහන්සේගේ ලලාට දහතු තැන් පත්කර සේර්වා පල බංකල චෛත්‍යරාචාගේ ඉදිකිරි මාරම්භකිරීමද මෙම උතුම් පොහෝතිනයේ සිද වූ බව වංශකතාවල තැක්වෙනවා. ප්‍රථම ධර්ම සංකයිනාවට පෙර ධර්ම පහණ්ටාකාරික වන ආනන්දතෙරුන් වහන්සේ රහත් භාවයට පත්වූයේ ද අද වැනිින් දෙකිිනි පුර පසුලසක පොහෝතිෙනකයි දෙකිනි පොහොය වෙන පින් වෙහිෙර විහාරස්ථාන වෙල විධ ආගනික වැඩසටහන් සංවිධහන කර ඇති අතර උදසන පටන් එම වැඩසටහන් වලට සැදැහවතුන් විශාල වශයෙන් එක්ව සිටින ආකාරයෙකුයි දැකකත හැකිබුණේ. IDන් සනක්ස් පහෝ තිල සජීව වැඩසටහන මෙවරත වැ්පුුණේ යිතිහාසික හියි අන්තුඩුව පුරාණ විහාරස්ථානේති. පෝච්ච මැලමිතිියාවේ සීල් රතන සහ පූච්ච්දියතලාවී පිදස්සියනස්වාමින් වහන්සේ සවනක් ප්‍රැස් වැඩ සතානි ධර්මදේශන පවැත්පෝවා. ධර්මසාකච්ඡා භහවනා අයතුළු ආගමික වැඩ සටහන් වැැසක්. දවසපුරා එම විරස්ථානකේන්ත්‍ර කරකනවින් පවැත්පුුණේ සදහැබතුන් විශාල පිරිසකි සහභහකි වෙන්. මේ තර ITFMම් ශාසනාලෝක වැඩ සටහඳද නිවර පැවැත්පුණේ හහියි අන්තුඩු උපුරාණ හාරස්ථානයමුල් කරගණෙමින්. සාමනීර් භික්ෂන්හන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජාකිරීම සහ උන්වහන්සේගේ දෙමවඋපියන්ට උපහර දැක්වීමද මෙහිතී සිදු කෙරුණා. ඔබේ මාට බෝනයේරන්වැට පිණෙන් පිරෙනවාවාගේ පින්කෑට මෝතක්නෑරම සෙනේහාස දුන්වාට මේවා මේ පිින් නිවනට යන්නට. ඓතිහසික බහනුවර ඇසල පෙරහැර මංගල්ලේ අවසන් රන්තෝලිමහා පෙරහර අද රාත්‍රිය ීති සංචාරය කරනවා. අ නුස්සේෙන් වැරබීමටද ඔබට අවස්ථාව හිමිවනවා. අද අවසාන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. අද දිනේත් විශාල වශයෙන් අලි ඇතුන් සහභාගෙනවා නර්තන කණ්ඩායම් උඩරට සම්ප්‍රදායට අනුගත වෙමින්. අදදිනේදී ඔවුන් අවසාන රන්දෝලි පෙරහැරේ ගමන් කරනවා. හෙට දිනේද උදෑසන දිය කැපිමේ මංගල්ලය සිදුවෙනවා. පෙරහැර සාර්ථකව නිම වූ වග සහල් කරමින් අධිකල් ජනාල්පත්තුමාට පෙරහර සන්දේශය බාරදම උත්සවත් හයට හවස ජනාධිපති මන්දරරිදි සිදුවනවා. මේ වනවිට යුද්ධහමුදාව ආරක්ෂාව සම්පූර්ණයම සපලති නො මෙම නගරේ පොලිසිය සමඟ එකතු වෙලා ඒ සඳහා බට පිරිස් වසයෙන් එක්දාස් පංචී රන වැඩි ප්‍රමායක් හත්තාව අප යොදගල තියෙනවා මාරක්ෂාවව තරගල තිය. මෙවර පෙරහැර කළඩුව වැඩිම කරවීම සිදු කරන්නේ නැදුන්ක මුවේ රාජාහස්තියයි. නැදුන්ක බුවේ රාජාහස්තියා, මෙවර දළතා කඩඩුව වැඩමි කරබන්නේ දොළොස් සුන පරටයි. ගමන් කරන්නේ ඉන්දිරාජා සමග කතර ගම වාසනා යන හස්තිෙන් දෙදෙනයි. අලියතුන් අසුවකඩාසන්න ප්‍රමාණයක් මෙවලත් පෙරහැර අලංකාරවත් කරනවා. ගඩරට පහතරටඇතුළු සාම්ප්‍රදායක නර්ථනාගොර සක්ති පෙරහැරට ඇතුළා. හැර පිත්වීමට නියමිතවැත්සේ ්‍රරාත්‍රී හතයි පනස් අටට උතුරු නිශාබිම කවයි. එය දළදාවීදය යටින්වරවීදය,කාන්තවීදිය ඩ සේනානායකවී ඔස්සේ රජවේදයෙන් ඉහළටවිීත් ගෙවැතීමට නියමිතයි. පෙරහැර නැරවීමට සැදහවතුන් විශාල පිරිසක් මහනුවර අයිතිහාසික පෙන්විීමට පැමිණ සිටිනවා. ජනාතිිපති මෛත්‍රීපාල සිරසේ නැමැතුමා ීරකැටිය අයිතිහාසික නෛගල පුරාණරාජම විහාරස්ථාන, ආගමික වතාවත්වල නිරතවුණා අද පෙරවරුවේ වීරකැටිය අයිතිහාසික නයිකල රජමහා විහාරස්ථානේ වෙත කියිය ජනාතිපතිතුන් ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විහාරාධිපති පූච්ච මුරතවෙල සුමරස්වාමින්න් වහසේ ැහැදදුට ජනාතිපති මෛත්‍රපාල සිල් සිනමැතුන් උන්වහන්සේගේ සුවදුක් විවසා බැලීමටද කටයත්තු කලා. නිකිනිපුර පසුලොස්වක පොහය නිමිත්තෙන් ප්‍රදේශී සැහැවතුන් විශාල පිරිසක් විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන් ඉතා සුහද ශීලීවයි ජනාතිපතිතුන්ව පිළිගත්තේ. එම ජනතාව සමඟද සුහද කතාබහක නිරත වූ ජනාතිපතිතුමාන් ජනතාවගේ සුවදුක් විමසීමටද අමතක කළේ නැහැ. ඉන්දියඇසාගර සමරුවට සහාගවීම සඳහ දිවිනෙන් පිටත්ගේ අග්‍රාමාත්‍ය අරනිල් වික්‍රමසමහතා අද වට්නාමේට ළඟාවනා. වියත්නාමී හැොයි නුවරදී ලබන විසි හත සහ විසි අ්ට දෙදින, ඉන්දිය සාගර සමළුව පැවැත් විමට නීමිතයි. කලාපය නව හැඩතල ගොඩනැන්වීමේ අන්න මෙවර සමුළුවේ තේම අවනවා. ඉන්දිය සාගර කලාපේ මෝලෝපායික සහ ආර්ථික වැදගත්කම, ගැබරින් අවබෝධ කර ගනිමින් සාමූහිකව කටයුතු කිරීමේදී, නව කලාපිය හැටතල ගොඩ නැවීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී අවධනය මනු ඇති. ග්‍රමාත්‍ය ැනිල් වික්්‍රම සිංහමහතා සමළුවේ සමාරම්භක සසේදී අදහස් දැක්වීමටද නීමිතයි. සිංගප්පූරුව බංගලාතේශයේ සහ ශ්‍රී ලංකාව එක්ව ආරම්භ කළ මෙම වාර්ෂික සමළුව සඳහා කලාපේ රාජ්චනාකයින්, රාජ්‍යතාත්‍රිකයින් විදශේත්‍රවල විදවතුන් නැතුළු විශාල පිරිසක් සහභාගේවීමට නීමිතයි. අමාත්‍යසාගල රත්නායක අග්‍රාමාත්‍යල්ලේකම් සමන් ඒනායක. අග්‍රාමාත්‍ය අතිරේ කල්ලේකම් සමන් අතවදෙහෙට්ටි සහ ශේෂ සහහික සැන්්‍ර පෙරේ යන මහත්ම හත්මින් ශ්‍රී ලංකා යෝජත පරිසට ඇතුළත්. රජය ආරම්භ කර ඇති ැවන්ත සවර්ධන සංග්‍රමය ඉදිරියට ගෙනයාමන් ග්‍ර ම ආර්ථතික ග හ ග പ ප ලංකා හ සාර් ක ෙස යි. එ සිට ආරම් ව න් ප ලංකා දර්ශනය ම සාර්ථකත්ව එක් പවරක්. ර්ථකේ නව පරික්්ෂදයක් විවර කළ ගම්පිරලිය ජෝතික වැඩසටහන දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලකට අභතීරණ වේ තිබෙනවා. යටතේ ග්‍රාමියංවර්තනයට මුල් ැන දෙමින් ජනතාවට ප්‍රතිලාබ හිමිකරදීම ප්‍රධාන අපේක්ෂාවක්. මේ අතර වෙවසගේින් ලක්ෂයක් දිිහිකිරීමේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකාව වැඩසට හනද සාර්ථකභ ක්‍රියත්මකයි. මේ වන විටත් එහි ප්‍රතිලාබ ලැබූ බොහෝ පිරිසක් වශක්තිය නැගී සිටිමින් සිය ව්‍යාපාර කටයුතු පවත්වාගන්න යනවා. මේ අතරන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පලමු ප්‍රදර්ශනය ලබන විසිනමේ ඇතිහ සහ. තිස් එක යන දිනවල මොඩරාගලදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන ට සූදානම්. න්ට ්‍ර ලංකා ඩටහන්න තිබීමේ අරමුණ ගැනකතා කරන විශේෂයයි අරාජයේ බලාපුරොත්තු වෙන්නේ විවසායක සංවර්තනය තම ප්‍රධානම තේමාව විදිහට යන්. තරුණ ප්‍රචාව විවසායක ගැන්වීම. පුහුණු වැඩසටහන්නේ වගේ අධයකින් හෝමාරුකර ගැනීමට පුළුවන්. ටහන් රාශ දා සම්බන්ධ කර. පාසැල් දරුවන්ට කාන්තාවන්ට සහිවිධ වයස් මටම්මලට ගැලපෙන විදිහි වැඩ සටහන් රාශයක් පවත්වනවායි ශේෂීම බලාපොරොත්තු වෙන්නේ තරුණ ප්‍රජාව කම පාසැල් දරුවන් කාන්තාවන් සරුමිදලාගේ පැමිණීම අප පික්ෂකරම ගොදුමෙක හොඳද අවස්ථාවක්. ඩ වැඩටු පල්ලා දුම්රිය බෘතිධය සමීතික කහිපයක් එක්ව ක්‍රියාත්මකකිරීමට සැරසෙන බරජනය කිසිසේත යුක්තිසාකථයකක් ඩුවන බව ප්‍රමහණන අමාත්‍යය නිමාසරිපාලද සිල්වාමහතා පවසනවා. අමා්‍යවරයා පෙන් මල්දින්නේ දුම්ප්‍රිය සේවකන්ගේ බැටුප හිතුමතේ වැඩි ක හොත් ඊට සමන්තර ශ්‍රණනිබල රජය සේවකයන්ගේ බැටුප සබදධ ගැටලු රැසක් ඇතිවන බවයි. මෙම ප්‍රශ්නය විසඳීම සඳහා දුරිය සේවාව සංගෘර්ථ සේවාවක්ක බවට පත්කොට ඒ වැටුප තල ලබාදිය යුතුයයි නිර්්දේශ කරා. මේ ගැටලුව පිළිබඳව අපි ප්‍රතික්ෂේපකිරීමක් කල්ල නෑ ඔුන්ගේ ඉල්ලීම. තීරණය කල් දමා. සමස්ත වැටුප් ්‍යූහයන් පිළිබඳවම වාර්තාාවක්ක ලබාගෙන මේ පිළිබඳව තීරණයක් ගත යුතුයයි තීන්දුකරා. දුම්රිය එෙන්ජෙන්න්්‍රිය දුරු නයාාමක ස්ථානාධිපති දුම්්‍රිය අධීක්ෂණ කළමනා කරන තනතුරුවල විශේෂ ශ්‍රණි සඳහා මෝලික වැටුප, රුපියල් හතලි සතර දහස් හැසියක් වනවා. ඔවන්ගේ ඉල්ලීම පරිදි වැටුප් වැඩිකිරීම සිදු කළහොත් එම වැටුප රුපියල් පණස්සය දහස් දෙසය පහක් දක්වා ඉහලයනපා. ඒ අනුව අදාළ දුම්්‍රිය සේවකයින්ගේ වැටුප් ඉහල නැන්වීමෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සේවා විසි අටක වැටුප් අර්බුදයක් ඇතිවීම වැලක් වියනොහැකියි. වැනි තත්වයක් යටතේ එක් පිරිසකට පමඩක් විශේෂ සැලකිලි දැක්වුව හොත් රජ්‍ය සේවේ වැඩි පිරිසකට ගැටනු මතුවීම නොවැලැක්විය හැකි කරුණක්. සමස්ත රාජ්‍ය සේවේම වැටුක් විෂමතාව ඉවත්කිරීම සඳහා රජය මේ වල විටත් පහළුස් දෙකුගෙන් යුත් කොමිසමක් පත් කරතිබෙනවා. මාස දෙකක්වැනි කාලයක් තුළ මෙහි නිර්දේශ ලබා ගැනීමටද අපේක්ෂිතයි. රජේ උත්සාහය වන්නේ අයවැයට පෙර එම කඩයුතු සිතුකිරීමටයි. ට පරිමාණය ලබා දීමේදී ඇතිවන බල පැම් අධ්‍යයන කිරීම මෙම වැටක් මතුමල පौර ති एक विශේෂ රජकारයක් දුुග්‍ර सेවාාවේ නිලධරී වැටफ ඉල්ලා සිතියේ දැනට තිබන වැටු්‍රවරය සිත R2 කියන වැपියर දක්වා වැඩි करලස මේ නිසා තමයි ජනාධතුමා ස ප්‍රමග කරන සාකච්चाාවේදීත් මුදල්ලම තුමා සමඟර සාකච්चाාවේදීත් එයායට දැන දුන්නේ एक පාර්ශයක වැටු විෂමताාවයක් ඉව කිීමේී තවත් පර්ශවය ොහෝ ගණනකට වැටු් වල විෂමතාවයක් ඇතිවනක් ඒ කවදක්. ඒවට විස්තීර විසඳුන් ලබාගන්නට බයි. දුම්්‍රිය සේවක වැටුක් විෂමතා ඉවත්කිරීම සම්බන්ධින්, ජනාතිපති මෛත්‍රීපාල සිරිසිෙන ැතිතුමා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරව දුම්්‍රියරියදුර සඟමී සබහපති ඉදික දුනගොඩ මහතා අනතුරු ඇඟවීමක් කරමින් පවැසුවේ ඉදිරියේදී කලින් දැනම්දීමින් තොරව, දුම්්‍රිය වර්ෂනයක් සිදු කරන බවටයි. ගැටලුව විසඳීමට රාජ්‍ය ක්‍රියමාර්ග ගенәෑති අවස්ථාවක, දුම්රිය සේවකයින් යළි වර්ජනයකට සරසීම ශිෂ්්‍ර සමාජයක් අනුමත නොකරන බවල් පැහැදිලි කුණක්. දැනටමත් පඩු ලබනආයතනයක් වන දුම්රිය සේවය මෙම වර්ජන හේතුවෙන් තවදුරටත් බිඳ වැටීමට ලක්වීමෙන් සිදුුවන්නේ එම වරත ජනතාවගේ உරමත්තට වැටීමයි. හජන මුදලින් අඩත්තුවන සේවයක් පෞද්ගලික දේශපාලන අරමුණඩු වෙනුවෙන් යොෝදාගනීම සම්බද්ධීෙන්, මේවන විටත් මහජන විරෝධයන් මතුවන්නේ මෙම වර්ජන තුළ කිසිදුු සාධාරන හේතුවක් නොමැතිීව හේතුවෙන්. රාජපක්ෂ හිතවාදීන් සාමාන්්‍ය ජනතාව බිල්ලටගෙන, ඒමුවාවෙන් රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක්, ක්‍රියාත්මක බවට මේ වඩ විට ජනතාවගින් චෝතනා එල්ලවන්නේේද, එවැනි තත්වයක් තුලායි. ஸ்්‍රී ංாங்காலමු பிரදශ்னය ஆரம்பவீීමට நியமித்த எலமன விසි நமவனிதா? ராජபක්ෂවරන්ට හිතවත් දුப்ිය සமிති நிියௌச்சிතயின் பிரிரிச வර්ச்சனයක් ஆரம்ப කිරීමට சரසமே அரம்முனு එම සංவர்தන சංராாமය கடடாக்கப்பால் කිරීමබවது தொத்துரு அனாவரனேවෙමின் පවத்தினவா. කූහකකමයි වෛරීත්වයයි ඊර්ෂ්‍යාවයි ඒ හැම දෙයක්ම එකතු කරගෙන. මොකක්ද අපේ විරුත්්ධ පක්ෂය කරන්න. හරියටම විසි නමවවෙනිද.න්ට ප්‍රයිස් ශ්‍රී ලංකා පටන් ගන්න දවසේ. ආ පහු මාසකට රුපියල් දෙලක්ෂ පනස්ථාහක පඩියක් ලබන දුම්රිය සේවකින්ට කියනවා වැඩවර්ජනයක් කරන්න කිය. කෞුද මේ වැඩවර්ජනය පිටි පස ඉන්න. අපේ විරුද්ධවාදීන්ගේ ප්‍රධාන නයෝජිව. ේවෙ තත් ජනතවාදී වැ පිළිවෙ ஆආපස්සට හැරවීමට කිසිවෙෙකුට හෝ ඉඩ නොතපන බව රජය පෙන්වාතෙනවා. දුම්ලියය දුරන් යම් ෘතිය ක්‍රාමාார்ර්ගයක ටළමුමනහොත්? ඒ සඳහාද මුහුණදීමට සාර්ථක ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය මහිந்தමර ීර මහතා පැවසවා. අපි ඒකට මූුණ දෙන්න අපඒ පත්තෙන් කරන්න පුළුවන් ක්‍රියා මාර්ග ගන්න. දෑටමත්මන්දන්න විට දුම්ර රදරුවත් පුුණුරන්න ඉදියාවත් එක ලා න ්‍රචා කටු කල දෙන්න යුද හමුදානිල්දාද ඒගේ මේමනවිට විශ්‍රාමිනි ධරක්සාකච්චාරෙන යනවා එඒමදත් කවු නතාාවෙනුවෙන් ඒගේ සවය දෝග. අබා අපප්‍රාප්ත චන්ද්‍ර රාජපක්ෂ මහතාගේදේ හට ජනාතිපතති මත්‍රපාල සිරිසේනැමැතුමා අවසන් කවුරව දැකුවා. චන්ද්‍රරාජපක්ෂ මතා හිට පූජනාධිපති මහින්දරාජපක්ෂ මහතාගේ බාල සොහයවරයි. අභහාව ප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තැන් පත්කර ඇති වර කැටියර් මැදමුල නිවස වෙතගේ ජනාතිපතිතුමා දේහට අවසන් ගෞරව දැක්කුවා. ටක නාාධපති මහින්ද රජපක්ෂහා චමල්රජ පක්ෂ, ගෝටබේ රාජපක්ෂ ඇතුළු පෞලේ ාතීන් වෙත, ජනාධිපතිතුමා එහිදී සිය සාතිශවය සංවේගේ පළ කලා. අමාත්‍ය විජදාසරජ පක්ෂ, බස්නාහිර පළත් ප්‍රධහනමාත්‍ය ඉසරදේවප්‍රිය, නියෝ ජමාත්‍යය ලසන්තාලක වන්න පළත් අමාත්‍ය ගාමිනි තිලක සිරියන මහත්වර නැතුර පෙරිසක් මෙම අවස්ථාවට සහභාගි වනා. ්‍ර ලංකා සිංගපූර වෙලඳ ගවිසම සම්බන්ධයෙන් විධ මත ඉදිරිපත්වනවා. ඒහි ඇත්තන ඇත පිළිබඳ අප කළ විමසුම් සටානක් දැන්. සිංගපූරු වෙළඳ ගිවිසුම තුළ තීරුබදු ිහිල් කිරීම පිළිබඳ තිීරණවලට එන බැත්ති, දේශය කර්මාන්තයට බලපෑමක් සිදු නොවන ආකාරයටයි. ගිවිසුම් ගතල ඇස්තුව ඇති බාන්්ඩවල තීරුබද සියයටට අසුවක් ලිහිල් කිරීම සිද වන්නේ ගිවිසුම් ගත කාලයෙන් වසර දොළහත් පහළවත් අතරයි. දේශී ආදායමටද ඉන් බලපෑමක් සිදුවන්නේ නැහැ. මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ විට සියලුම බාන්ඩ සඳහා වෙළඳ තීරු බදු සම්පූර්ණෙන්ම ඉවත් වන බව පපසන්නේ ගිවිසුම පිළිබඳ කිසිදු අධ්‍යනයක් සිදු නොකරන පිරිසක්. මෙමගින් තීරුබඳදු ලිහිල් කරනය සියයට අසුවකට සීමමාකිරීමෙන් දේශය කර්මාන්ත හා දේශී ආදායමට ඇතිවිය හැකි අහිතකර තත්වේ වලක්වාලමින් බාන්්ඩ එක්දහසාර්සියාසූ හතක් නිශේද ලැස්තුවේරඳවාති වෙනවා. ිවිසුම ක්‍රියාත්මක වන කාලය තුළ තීරුපතු අඩුවීමෙන් සිදුවන අවස්සිදායක තත්ත්වයන් ඉවත්කිරීමට හැකිවන ලෙස අවශ්‍ය පරිදි තීරුබදු ඉහල නැත්වීමට හැකිවීම මෙම ගිවිසුමේ විශෂත්වයක් මෙම ගිවිසුම අහර හා ඕනෑම බාණ්ඩයක් ගෙන ඒීමට හැකිඇයි විවේචොකයන් පැවසුවද එවැන්නකට මෙහි කිසිදු ඉඩක්හිමි වනහැ. අදාල ආනහිෙන බලපත්‍ර හා මානව සත්වහා ශාක ආරක්ෂණය සඳහා අදාල වන රෙගුලාසි නියමිත ආකාරේෙන්ම මෙම ගිවිසුම තුළද ක්‍රියාත්මක වනවා. සිංගපපුරුව සමඟ ඇතිකර ගන්නා මෙම ගිවිසුම තුළින් වෙනත් රටක නිෂ්පාදනය වන බාන්්ඩ මෙරටට පැමිණීමේ අවස්සාවන්ද අහිමිකර තිබෙනවා. මෙම ගිවිසුවෙන් තේරු බදු නිදහස් වන බාන්ඩ මේවන විටත් සියලුම රටවල් සඳහා ඉවත් කර ඇති බා්ඩවීම හේතුවන් බදු ආදායමට කිසිදු බලපෑමක් සිදු නොවන බව ඉතා පැහැදිලි කරුණා. ඒ රාත්‍රී නවේ සිට අද උදැස්සන අට දක්වා දෙවනම ආරනවන පදදි දුකළ විශෂ පොලස් මෙහහිමේදී පපුද්ගලයන් තුන් දහසකට ආසන්න පරිසක් අතරකොට ගැතිබෙනවා පොලිස්පති පොද්‍යයසන්ර මහතාගේ උපදෙස්ම පැවති මේ මෙහෙීමට දාතුන්දස් හත්සිය අසුවක් නිලහරන් පරිසක් යොද වාාතිුණවා. පොලිස් පඩිතුමාගේ නියමෙන් අවත්වනලද මෙ මෙහෙමේදී බිමත්‍රිය දුරන් හස තනස්තුනක් වරෙන්තුකරුවන් හත්සීය විවිධ අපරාධ සඳහා අවශ්‍ය සැකකරුවන් අටසිය හතලස් දෙකක් හත්තටැංුවට ගැනුලදවා හෙරෝයින් නැතුළු විෂමද්‍රවය හා නීති විරෝධී මධ්‍යසාරය සම්බන්ධයෙන් සැකකරුවන් අටසිය විසියාගත් වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සැකරුවන් හැත්ත දෙකක් බලපත්‍ර නොමැචතුුවත් තුවක්කු සමග සැකරුවන් හතරත් ඇතුළු සමස්ත සැකරුවන් තුන්ඩාස් අනු නමයක් මෙම මෙනිුේදී අත්්තඩංගුව ගත්තා ම මෙහයුම්ේ විවිධ රතවාහන වැරදි සම්බන්ධෙන් මඩු හාරදාස් නමසය හැතහතක් ලබාගෙන තිබෙන අපරාධ වැවැක්තිීමේ අරමුණින් වගේම ්‍රයානතුරු අවමකිරීමේ අරමුණින් මෙවැනි විශේෂ මෙහයුම් සිදු කරන ලබවා. சන්ந்த සියල්ல்லල கடிගමින් පවැත්த்தීමට කැපවසිරන බව ග්‍රමාත්‍ය අවරනිල් වි්‍රමසිගමහතා අවධාරණය කරනවා. පලත් සභාචන්දේ කල් දබීමට රජයට කිසිදු මනාවක නැති බවයි, කොළඹදී ඒ පැවති උත්ස වෙකට එක් පම, අග්‍රමාත්‍යවයා ප්‍රකාශ කළේ. ොල් නක් ිලිම කමිෂන් රජයක්ක් වශය අපි කැප විසිටිනවා සියල ැතිපරන කඩනමින් පවත්වන්න දෙශාලන පක්ෂ රසක් සීමටෙන්න්න කමිටු වාර්තාවට එකකත්වය පල කරන්න නහැ දෙේපාලන පක්ෂ සියල්ම එකතු වෙලා විදිමත් ක්‍රමයක් සකස් කළ යුතුයි චන්දය පැත්වීමට. නව චන්ද්‍රමයකට යනවද පැරිි ක්‍රමට පත්තනනාද කෙ තමයි ගැඩි ක්ලා තියන්නේෙහ. අපි ඒ අනිවාරයෙන්ම විසිඳ යුතුයි. ඒ පැවති සේවානිර්ණ කමිටු ර්තාව පිබඳ විවාධට එක් වූ අමාතය ලක්ෂමන් කිරල්ල මහතාද ප්‍රකශ්ව කළේ එක්ත් ජාතික පක්ෂයට පලත් මහ චොන්දය කල්දවීමේ කිසිදු අවශතාවයක් නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂය පලස් සබ මැතිවරණ ඉක්න තියන්න ඕනකිෙනනමති තමයින් මත් පෞද්ගලික විශවාස කරනවා අලුත් දීතියට නීතිහදන්න යත් මේ තව අවරුද්ද කරත් කරන්නබ. මොකද සීමමා නිර්ධය ගැන විශාල ප්‍රශ්නතිය ක් වට චදතියක් ඕන්නක් මම විශවාස කරනා පට්ඩ කරටේ ඒ ක් ජාති පක්ෂ විස්වාස කරා පරදකරයට කිෙල්ලා. ගද කියමගේ අපි ඉක්මන් පලත් සබ මැතිවරණය අවස්සේ අපි ඒ වනුවෙන් කරන්න පුලන් කටම මාර්ගය වෙනුවෙන් අපි ඕන කැපකිරීමක් කරන්නට සූදාන. චන්දය ඉක්මට පවත්තන්න ඕනයක අදහසි අපිත් තින්නවා අපිට පුළුවන් අලුත් නීති ගෙනල්ල හරි. අපි මෙවර මතිවරණය හරි ැරන ඒ මනාප චන්ද කරමයකට යන්න මේ රය කිසි සේත්ම උත්සහ කලේ නෑ මේ මැතිවරණය විතරක් නෙයි කිසිව මැතිවරණය කල්දාන්න කන්දට මුණ දෙන්න සදාන අප න චන්ද. සමන් ඉරණ කමිු වාර්තාව පිබඳ පවති චන්ද විමසේ න තුවා දහස. ක්චවත්ක පක්ෂ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේද පැවති මනාාපක්‍රමය යටතේම හෝ කඩිනමින් පලත්ස මහත්චන්දය පැවැත්විය යුතු බවයි. පත් බාක්ින් යන්න තම අපේකම බාපොත්තුවා. තාමතික් වනින් හරන ක්‍රමටහරි නතුවන පත්තන් ආඩුවක් කට සූදනලයි නමදන අපේ ජල තාවපින් ලියීම් කරේ හරුණ ක්‍රමේයට චන්ද යන්න කියලා ක් ොම ප්‍රජායන්්‍රවාද. ඒකට අපේ කමත ප්‍රකාශකරාලේන්තුී. එල්ලංගා පද්ධතියට අඇත් වැව්දිදහස් හාරසයක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සක්කාරය පොල්පිතිකම ප්‍රදේශයෙන් ඒයේ ආරභව මත් සමඟ එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ බලාපොරොත්තු ඉහලනෑන් වේතිබෙනවා. පමිට සමකාමේව වයිම ඇලව්‍යපෘතියේ දෙවන ධීර ඇමීම ඔසේ නියගෙන් පිටාව දිනම ප්‍රදේශව ජනතාවගේ වාරි ජලකටළුවට මෙන්ම පානීිය ජලකටල වටත් තිර සරවිසිඳුම් හෙමේ. පැරණී එළංගා පද්ධතියට අයත් වැව් විශාලස්තංඛ්‍යාවක් පිට අඇත්තේ වයිම පලාාතු තුයි. දරික කාලයක් මෙම වාරි පද්ධති ප්‍රතිංස්කරණය නොවීම හේතුවන්. ගොබීන්ට යල මහ දෙකන්නේය වගකරගනීමට අවශ්‍ය ජලය රැස්කරගැනීමට හැකිාවලැවුණ නැහැ. ප්‍රදිනට ප්‍රදේශයට දිගක කලක් පවතින ැන ියන්තත්ව හතුවයි. ඕන්ගේ වගාවන් මේ වනවිට විනාශනමින් පවතිනවා. කන්න ගණාවක් නිසි අස්වැන්නක් නිලාගැනීමට නොහැකිව පිටාවට පත්ගොබීීමට සැනසුම් සුසමක් හෙලීමට අවස්ථාව ඊයේෙදිනයේ හිමිවුණා. ඒ. ජනාධතිපති මෛත්‍රීපාල සිරිසේ නැතතුමාගේ ප්‍රධානත්වෙන්. ල් පපතිිකම කුම කුලා වැහි ප්‍රතිශස් කරන කටයතු ආරඳවීමත් සමකයි. ප්‍රදේශයේ ගොවි ජනතාව, කාලයක් පුරා තමන් මනතුන් ගැටලුබලට බසිඳුම් ලැබිම පිළිබඳ අදහස් පල කළ ජ වැඩපි තුළ වැ් පද්ධතිය සකත්සල වතුර එ වැඩවිිලිල සගස්සල මේ අපේ අවෞරුදු ගානතිසි දකමින් හිටම වීනය. තුරටකක් නැතිවෙන කොට සෑහෙන දුක් පඳ. න්‍යපේ මේ වැැවුල් වලට ජලය ලබා දෙන ව්‍යාපෘතිය තුළින් අපි දකිනවා සුබදායි අනාගතයක් අපිට ලැබේ කියලා රැකිරසා එහෙම. බලාපොරොත්තු වෙන්න මේ ප්‍රදේශේ අකර දස්ගාන ගඹරු පස්සහන්ඩ වතරවේල ියාවත් එකක් එෙනට අත පා්ඩඔන්න අපිට ජීවත්තන්න පුළුවහන් මේ අපි ජනපතුමාතම අපට මේ වැඩි කරලදදුන්නේ වෙන කිසිම නායගක කර මේ කලලාදුන්න මේ වෙනතු. අපි කුඩාකාලව මේම දෙයක් ුඩ වර දෙනවාගේ යන්න මේ කුමර යවල් පැහෙන ඔක්කම අය මේ බත්තික වෙන්න මේ මේ වයිමටයි. වයිම්ඹ ඇල ව්‍යාපෘති අයටතයේ වගබිීමම් හෙක්ටාර දුළොස්තහස් පන්සියක් සංවර්ධනය කරන අතර ඉන් සෙත සැලසෙන ගොයි පවුල් සංඛ්‍යාව දහතුන් දහසක්. ීට අතරව මෙම ව්‍යාපෘතිය මගින් පානීිය ජලයෝජනා කරම තුළින් පවුල් හතලිස් දහසක් ප්‍රතිලා බලබනවා. වය බහා මධ්‍යම පලාත්තුලට අයත් මී ඔය හක්වටනා ඔය සහ කලා ඔය ද්‍රෝනිිවලට අයත් කුඩා වැව තුන් සය පාලවක්සා ප්‍රධාන වැව් අටක් මහවැලි ජලයෙන් පෝෂ්ණය ලබනු ඇති. එවනිවෙන් ඉදි කරන ප්‍රධාන ඇලපද්ධතිය දෙකින් කිලෝමටර අනූ දෙකක්. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර දෙදහස් දහ නවය වසරේදී අවසන්කිරීමට නීමතයි. හොය නක බැතිමත් බොදුජානයා ආගමක ස්ථානමත යන්නේ සංසුම් සතක් ඇතිවයි. එබන්ධ දිනයක ආගමික කටයුතුවලට බාධාවන ලිස ශබ්ද විකාශනයන්්‍ර යොදාගණනමින් ඒකා බද්ධ විපක්ෂ බන්ත්‍රීවරකුගේ අනුක්‍රහෙන් ක්‍රිකට් තරගයක් පැත්වීම මහාස් සංගරාත්නය විවේචනයට ලක්වුණා. විමල් විීරමංශ අභියෝගතා කුසලන සැල්ලු පන්දුු ක්‍රිකට තරඟගාවලිය ඩීල මහර දරමාලෝක ක්‍රීඩා පිටියේදී අද පැවැත්තුනේ ශ්‍රබ්ද විකාශනයන්ත්‍ර යොදාගෙනයි. හො මෙිහිත්වෙන් එයාසන්නේ පිටි නීල මහර ගොඩික මුස්ත්‍රී සද්ධර්මාරාම විහරස්ථානයේ ආගමික වතාවතුරයට එල්ලබුණේ දැඩි බාධාවක්. බෞද්ධ ජනයාගේ වැදක දිනක බෙවැනි ක්‍රියාවක් සදුකිරීම විරස්ථානයේ භික්‍ෂූන් වහන්සගේ ැඩිවිේචනයටටලක් පුනාා. ිේසයෙන් මේ පුර පසල ස්වක්පු හෝදවසකම. එවැනි කටිහුතු සිද්ධ කිරීම. රටේ මහා අභහග්‍ය කාලයක ලකුණු පහළවීමක්ද කියල පහිතෙනවා. අනාගතයේ මේ රටට අපේ ආගමට අපේ ජාතියට වන්න යන විනාසයන් පිළිබඳව හිතාගන්නට පුළුවන්කම පිහම කෙනකුටම තිබුණු එත් මේ ප්‍රදේශේ මහා සංගරත්නය වසයෙන්. අපි මේ සඳහා එකහෙලාම විරෝධය ප්‍රකාශකර සිටිනවා. රි එක්සත් ජනපතයට අත් ඇන්කරේ් නකාව චිකනාමල වරයට පැමිණියා ඇමරිකා නාවික බටයන් හරසියක් සහ මැරින් බටයන් පන්සිියයක් ඇන්කරජ් නෞකාාවෙන් දිවිනට පමිනියා ශ්‍ර ලංකා නාවිකා මුතාවේ අලති පිහිට ්‍ර ලංකා මරින් බලකාය සමඟ පුහුණුවම් අ්‍යාස ව නිතිවීමේආ අරමනින්

ම සහභාගවන දෙවන අවස්ථාවමේ. දවස් දෙක පූුණුවක් සිදුකිරීමට අපි ලංකාවටාවේ. ලංකාවේ හමුදාවත් සමඟ සිදුකරන පූනුව ඉතා වැද ගත් වෙයි. ඔොනම හදිසි අවස්ථාවකදි සහ හදිසි ආපදාවකදි ක්‍රියා කලයවුතු ආකාරය ගැනැයි අපි පුහුණවීම් කරන්නේ අ.ipnew.tCA.